ಮಂಗಾಯ್ತಾವ ಯಾಕೆ ಬಿಟ್ಟು ಬರ್ತದೆ තෙරුවන් සරණයි. මම පදලංගල සමිත හාමුදුරුව, නව ජනතා භික්ෂු සංවිධානයේ මහලේකම්. අද අපි අද දවසේ මේ නතාසා ඉදිරිසූරිය නැමැති මේ කාන්තාව උතුම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවටත් නිගරු වෙන ආකාරයේ ප්‍රකාශ කරන්නට යෙදුණා. යාට එක ජෝක් එකක් කරන. ජෝක් කියන්නේ ඒක නෙමෙයි. විහිළු කියන්නේ ඒක නෙමෙයි. විහිළු සපයනවා කියන එක එනක උපහාස ලක්වන කරු වෙනත් ලෝකේ උඩ තරම් තියෙනවා. සාස්තුරුන් වහන්සේලාගේට සහ නොයෙකුත් සාස්තුරුන් වහන්සේලාට විහිළු සපයනවා නම් එයාගේ තියෙන මන්දබුද්ධික භාවයක්, නූගත් භාවයක්, අධ්‍යාපනයක් නැමැති භාවයක්, ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති භාවයක්. එම නිසා අපි මේ නතාෂාගේ කතාව තුළදී මේ නතාෂා විතරක් කරපු ජෝක් එකක්, නතාෂා විතරක් කරපු ක්‍රියාදාමයක් නෙමෙයි. ඒක නතාෂා පිටිපස්සේ ඉන්න මහා ලොකු රැල්ලක්. දිවාකරන් ඇතුළු මේ නඩයක් ඉනෝගේ පිටිපස්සේ. අපි කියනවා මේ නඩයත් මේ කටයුත්තට ගෙනල්ලා අධිකරණයේ කටයුතු, නීතිමේ කටයුතු සිදු කර. වාසනීය නිදහස කියලා කියන්නේ තව කෙනෙකුට අපහාස කරලා, නිඳා කරලා, අවමන් කරන විඳින අතුප්තික වින්දනය නෙමෙයි. වාසන නිදහස කියලා කියන්නේ මේ ආද්‍ය අදහස, ආද්‍ය නිදහස නෙවෙයිකුත් මිනිස්සු නිදහස අවශ්‍යයි. හැබැයි තව කෙනෙක් අපහාස ලක් කළා, උපහාස ලක් කළා, ජනකොට්ටාසයක් ભેද බින්න වෙන විදියට කටයුතු කරන එක ඒක නිදහසේ අයිතියක් නෙමෙයි. ඒක නිසා මේ හැම දිනෙකටම තමන්ගේ විශ්වාසයන් හා ඇදහිලි ඇදීමේ අයිතියක් තිබිය යුතුයි. ඒක පිළිබඳව ඒගොල්ලන්ට විවේචනයක් තිබෙනවා නම්, දාර්ශනික කතාවක් තිබුණා අපි සමග ඕන වෙලාවක ඒ සම්බන්ධව දාර්ශනිකව සාකච්ඡා කරන්න, මතවාද වශයෙන් ගැටෙන්න අපිත් එක්ක ඉන්න. හැබැයි ඔබ මේ කරපු දරුවෝ නතාෂා සහ මේ කරපු පිරිස, මේ නතාෂා මේ අහිංසක කාන්තාවක්, අපි ඒකට කියන පව් නංගී, උඹට පව්. ඔබ ඇත්තටම ඔබ අසරණයි. ඔබ අසරණයි නංගී. හැබැයි ඔබ වටා ඉන්න පිරිස ඔබ පාවිච්චි කරලා මේ රටේ මහා විශාල දේශපාලන කුමන්ත්‍රණයක් කරනවා. ඒ වගේම මේ ඩයස්පෝරාව එදා ප්‍රභාකරන්ට අවියෙන් කරන්න බැරි වුණු යුද්ධය, අද මතවාදී මේ වශයෙන් මේ බුදු සිවුරට සහ බුදු සාසනයට ගහලා උන් හදනවා මේක ભેද බින්න කරන්න. ඒ වගේම මේ බුදු සිවුරත් එක්කලා මේ පන්සලත් එක්කලා ගමේ මිනිස්සු, ගම බැඳුන ගවයි දෑගබයි ගමයි පන්සලයි කියන සංකල්පය තුළ මිනිස්සු බැඳුනා. ඒක නිසා හාමුදුරුව තමයි මේ ප්‍රදේශයේ නියෝජනය කරේ. ඒක බිඳින්න, ඒක බිඳලා මේ මිනිස්සුන්ගේ මානසික මට්ටම් බිඳිලා කිලි මඩලක් කරගන්න උත්සාහ කරනවා. හැම කෙනෙකුටම ආගමික අදහසක් තිබෙන්න ඕන. මුස්ලිම් දරුවාට මුස්ලිම් ආගම අදහිම අයිතියක් තියෙන්න ඕන. දෙමළ මිනිස්සුන්ට දෙමළ අදහස අයිතිමේ අයිතියක් තියෙන්න ඕන. සිංහල කෙනාට සිංහල ආගම අදහම අයිතියක් තියෙන. මේ සියලු දෙනාට මේ සියලුම ආගම අදහම අයිතිය ලබා දිය යුතුයි. අපි මේ සියලු දෙනාම එකතු වෙලා කියා සිටින්නේ ආගමික නිදහසේ, වාසන නිදහසේ, වාසන අයිතිය පාවිච්චි කරලා ආගම් වලට ගරහීමේ කටයුතු සිදු කරන්න එපා. ඒක නිර්දයයි. ඒක ඔබගේ විහිළුව නෙමෙයි. ඔබ විහිළු කරන්නේ ඔබගේ අම්මා වෙනුවෙන්. ඔබගේ අම්මා පාවිච්චි කරලා විහිළු කරන්නේ ඔබ. ඔබගේ තාත්තා පාවිච්චි කරලා විහිළු කරන්නේ, ඔබගේ ජාතක භාවය පාවිච්චි කරලා විහිළු කරන්නේ නැහැ. මිනිස්සුගේ හද ගැස්මල්ලලා විහිළු කරන්නේ නැහැ. ඒක කරනවා නම් යම් කෙනෙක් කණ්ඩායමක් පිරිසක් කරන්නේ, ඒ කණ්ඩායම සහ පිරිස මේ සිද්ධ කරන්නේ මේ රටේ මිනිස්සුන්ගේ බෙහෙද බින්න වීමේ මූලික පියවර. ඒක කරන්න මේ රටේ කාටවත් අයිතියක් නැහැ. මේ රටේ සෑමටම සමානව අයිතිවාසිකමක් තිබිය යුතුයි. මිනිස්සු ජීවත් විය යුතුයි. මිනිස් අයිතිවාසිකම් තිබිය යුතුයි. ඒකට තමයි රජයක් රටක තියෙන්නේ. ඒ රජය විසින් ඒ කටයුතු කළ යුතුයි. එහෙම නැතුව රජයක් විසින් එක එක මිනිස්සුන්ට එක එක විදිහේ නාඩ ගන්නටන්න, එක විදිහේ නාට්‍ය පවත්වන්න නෙමෙයි. ඒක නිසා අපි මේ වෙලාවේදී කියනවා ගරු අධිකරණයට, මේ මිනිස්සුන්ට මේ කරපු පහර කතාවලට, මේ පහර නඩය ගෙනල්ලා
අධිකරණ මේ තීන්දුවක් ලබා දීලා මේ රටේ සිළු දිනාටම ආගමික හා අධිහිලි විශ්වාසයෙන් ඇදහිීමේ අයිතිය ලබා දෙන්නට කියලා. ඉල්ලීම අපි නව ජනතාව පෙරමුණ භික්ෂු සංවිධානයේ හැටියට පෙනී සිටමින් කියා සිටිනවා. මම පදලංගල සමිත හම්දුරු නව ජනතාව පෙරමුණ හැම දිනාටම තෙරුවන් සරණයි. සමිත හම්දුරු කියන්නේ අර අන්තර්විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ හිටපු මගේ ඉස්සෙල්ලා හිටපු කැඳවුමක.